නැවතත් දොරමඩලාව සමග ගැටලු විසඳීමේ ක්‍රම ඒක තමයි මාතෘකාව. අපි කෙනෙක්ගෙන් ඇහුවොත් සමාජයේ ඉන්න කෙනෙක්ගෙන් මොනවද මහත්යයට තියෙන ගැටලු ප්‍රශ්න කිව්වොත් මෙයා දිගට දැන් දිගට මට තියෙන ගැටලු මෙන්න මෙව්වයි මෙව්වයි කියලා කියප උඩට මේන එකක් තියෙනවා බහුලෝ. මට ඉතින් ආර්ථික ප්‍රශ්න වගේ තමයි මහත්ය තියෙන ගැටලු වගේ තියෙනවා. මේ පොඩ්ඩක් ණය වෙලා බැංකුවෙන් ගත්තා, අර බැංකුවෙනුත් ගත්තා, මේකෙනුත් ගත්තා, පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. ඉතින් මේ මේකට විසඳුම මොකද්ද මහත්යමන සල්ලි කීයක් හරි දෙන එක තමයි විසඳුම කියලා. ඒ මහත්ය කියයි මේ මගෙන් කීයක් හරි ඉල්ලන මම උදාහරණයක් පැහැදිලි කරන්න. ඉතින් එකම විසඳුම මහත්ය මට ලක්ෂයක් දෙකක් දෙන්න පුළුවන් නම් අන්න එක තමයි විසඳුම කියලා එතුමාගේ ඉතින් බැලින්නම් ඒ මහත්ය එහෙම හිතන එක හරිද? යාට ඒ වෙලාවේ ඕන විසඳුම කවුරු හරි සල්ලි කීයක් හරි දෙන එක. ඉතින් ආර්ථික ගැටලු ඊළඟට ණය වීම බරපතල ගැටලුවක්නේ. අපි කොහෙන් ගත්තත් සමාජයක් හැටියට ගත්තත් පුද්ගලයෝ හැටියට පවුල් හැටියට ගත්තත් ණය වෙනවා. මේ ණය ගෙවන්න මේ ගෙදරින් මෙහෙන් ණයක් ගන්නවා. ඊළඟට මේ ණය ගෙවන්න අරහෙන් ගන්නවා. ඊට පස්සේ පැටලිලා ඊළඟට අපි ශාල වශයෙන් ණය අරගෙන මංගල උත්සව ගන්නවා. අපි ප්‍රමුඛතා ලැයිස්තු නැහැ ඉතින් වියදම් කරනවා. හැබැයි ණය වෙලා ඉවර වෙලා දුන්න අය ගෙදරට හොයන්න එනකොට තමයි ප්‍රශ්න. ඉතින් පලා යනවා, හැංගෙනවා, ගමෙන් ගිහිල්ලා ඉන්නවා, දුරකථනේ විසන්ධි කරලා ඉන්නවා. එහෙම අය සමාජයේ සෑහෙන්න ඉන්නවා. ඉතින් ගැටලු විශේෂයෙන් ආර්ථික ගැටලු, ණය ගැටලු මේවා ටිකක් සමාජයේ සුලභව තියෙන දේවල්. ඉතින් අපි මේවත් ප්‍රමුඛතාවයේ දීලා අපේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් හසන්ත මහත්මයා, මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මම කරුණු තුනක් ගැන කිව්වා. මේ ඉන්ටර්පර්සනල් කොන්ෆ්ලික්ට්ස් වලදී ඇති වෙන ප්‍රශ්න විසඳීමේ ආකාරය එකක් තමයි නියම වෙලාවට අපි ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්න ඕන, මෘදු වචන භාවිතා කරන්න ඕන, ඊළඟට සිදුවුණු දේ පමණක් කියන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ තව ඉතාමත් වැදගත් කරුණු දෙකක් පැහැදිලි කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතා කොච්චර ඉතාමත් වැදගත් නිසා මම මේ අවස්ථාවේදී ඒක ප්‍රකාශ කළ යුතුයි. දැන් වැඩපළේදී ඇති වෙන ප්‍රශ්න ඒක employee-employee conflicts, ilangata students-teachers conflicts. Buddhahara desana kala me අත්ථ සංහිතාය වක්කාමින අනත් සංහිතාය කියලා. ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් විසඳන්න හදනකොට අපි අර්ථය මේකේ ඵලය මොකද්ද කියලා අපි පුදුකලට පෙන්නලා දෙන්න ඕන. අපිට කියන්න බෑ මං කියන නිසා කරන්න කියලා. දැන් සමහර විට වැඩ කරන තැන්වල කියන්න පුළුවන් මේ වැඩේ කරන්න කියලා යම් කිසි කෙනෙක් කියනවා. එයා අහන්න පුළුවන් ඇයි ඒ වැඩේ කරන්නේ? අහල වැඩක් නැහනේ. බොස්ට ඕනේ ඕක කරන්න ඔය විදිහට. ඒ විදිහට කරන්න. ඒකට අපි කියන්නේ ඉන්ඩිවිජුවල් ඔතෝරිටි පාවිච්චි කිරීම කියලා. යම් කිසි කෙනෙක්ගේ බලය, ශක්තිය පාවිච්චි කිරීම, පුද්ගල ප්‍රාමාණ්‍යතාවය භාවිතා කිරීම. දැන් අමල තාත්තලත් කියනවා බොහෝ අවස්ථාවලදී මේ හෝම්වර්ක් කරන්නේ මොකටද කියලා ළමයා අහනවා. ඊට පස්සේ අම්මට තාත්තට තරහා යනවා. ප්‍රශ්න අහන්න නෙමෙයි තියෙන්නේ, මං කිව්වට දැන් කරන්න කියලා කරනවා ඕක. එහෙම කියනවා. එතනත් කියන්නේ අර පුද්ගල ප්‍රාමාණ්‍යතාවය. ඒක ඉතාමත්ම අසාර්ථක පියවරක් ප්‍රශ්න විසඳීමට. බුදුරජාන් වහන්සේ දේශනා කළේ අත්ථ සංහිතාය වක්කාමි. මොකද්ද මේක මෙහෙම කළොත් ඇති ඵලය මොකද්ද කියලා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රැග්මැටික් වැලියු කියලා. ප්‍රැග්මැටිසම් ප්‍රායෝගික ඵලදායක බව. අපි යම්කිසි යම ප්‍රශ්නයක් විසඳනකොට මෙන්න මේ නිසා මෙහෙම කරන්න කිව්වහම කට්ටිය කැමති, ඒක ඵලයක් ගන්න. දැන් පුතාට දුවට කියනවා නම් හොඳට හෝම්වර්ක් කළොත් ඒකක් ගන්න පුළුවන්. ඒකක් ගත්තොත් මොකද කරන්නේ? මං හොඳ තෑග්ගක් කරන් දෙනවා. අන්න ළමයට දෙන ප්‍රයෝජනේ. ඒ වගේ ප්‍රයෝජනවත් පැත්ත පෙන්වන්න ඕනේ. ඒක බුදුහාරු ඉතාමත් ලස්සන දේශනා කරලා තියෙනවා. ඊළඟට නමුත් මෙතන තියෙන වඩාත්ම වැදගත් එක තමයි මේ ස්නේහේන වක්කාමි, කාරුණික චිත්තේන වක්කාමි කියන එක. දැන් මේකට මම පෞද්ගලිකව මගේ උදාහරණයක්ම දෙන්න පුළුවන්. මම මොන්ගොමරි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්ය කෙනෙක් වශයෙන් ඔබතුමා කිව්ව විදිහට වැඩ කරන්නේ. ඉතින් හැම අවුරුද්දකම මට මේ ළමයි සාමාන්‍ය 150ක් විතර හම්බ වෙනවා, අලුත් ළමයි හැම අවුරුද්දකම. පළවෙනි දවසේ පන්තියේ යනකොට ජනවාරියේ, ඊළඟට දැන් ජූනියෝලයි, ජූනි අගයි, ඊළඟට අගෝස්තු අලුත් ළමයි හම්බ වෙනවා. පළවෙනි දවසේ මම පන්තියට යනකොට මේ සිවුර පරවගෙන යන්නේ මෙහෙම. මම කිසිම අවස්ථාවක මේ සිවුර වෙනස් කරන්න නැහැ පිටරටින් ඉන්නා කියලා. මේ සිවුර තේරවාදී සම්ප්‍රදායේ මේ විදිහට නම් අපි කමිසයක් අඳිනවා. මේ විදිහට යන්නේ පන්තියට. පන්තියට යනකොට ළමයි මේ කවුද මේ කියලා දන්නේ නැහැ. සමහර විට නම් මේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා කවුරුවත් කවදාවත් දැකලා නැහැ. අලුත් ළමයි. ඔව්. ඒ කියන්නේ මට හුඟා මගේ ශිෂ්‍යව freshman students first year. ඒලා උකා කට්ටිය අලුත් ළමයි. එතකොට
ඉස්සල තවස ලබ ලබයි මූුණ දිහා බලාගන්නවා. ඊළඟට එක ළමෙක් අහනවා ආයුධ ආයුවා ප්‍රොෆෙසර් කියලා. මං එත පස්සේ යස් කියනවා. ඊට පස්සේ ළමින්ටනිකන් සමහර කන්ෆියස්, සමහරු මේ සතුරු ළමයි ඉනුත් කියන්න මේ දන්න මං අහනවා මම කවුද කියලා. එතකොට එක ළමෙක් මට මතකයි මේ ගිය අවුරුද්ද කිව්වා යු ආර තේරවාද බුද්දිස්මන් කිව්වා. ඒ වගේ දන්න ළමිනුත් ඉන්නවා. ඒ පරිසරයක මං විතරයි මේ සිවුරු පොරවගෙන යන්නේ. නමුත් සති 3-4ක් යනකොට මේ ළමයි හුඟාක් දෙනෙක් මගේ හරියට දහම් පාසයේ ළමයි වගේ හිතවත් වෙනවා. මගේ භාවනා මධ්‍යස්ථානවලට ඇවිල්ලා භාවනා කරන්න ඉගෙන ගන්නවා. හැමදාම මට හොඳ ඉවැලියුේෂන්ස් දෙනවා මේ ළමයි. මේකට එක රහසක් තියෙනවා. ඒක බුදුහාඳුරෝ මේ දේශනා කරපු එක ප්‍රතිපත්තියක් මං අනුගමනය කරනවා. මෙත්ත චිත්තේන වක්ඛාමි න ද්වේෂේන කෝදේන. අපි යම් කිසි කෙනෙකුට උපදේශයක් දෙනවනම්, යම් කිසි කෙනෙකුට උදව්වක් කරන්නට යනවනම්, අපි මෛත්‍රී කාරුණික හිතෙන් ඒ පුද්ගලයාට කරන්න ඕන. මම පන්ති කාමරයට යන හැම අවස්ථාවකම මම කල්පනා කරන්නේ මේ ළමයි මොන විදිහේ ළමයි වුණත් කමක් නැහැ, මන් දිහා මොන ආකාරයට බැලුවක් කමක් නැහැ, මට පුළුවන් හොඳම විදිහට මේ ළමින්ට මම උදව් කරනවායි කියලා. ඒක අපේ හිතේ තිබිය යුතු දෙයක්. දැන් මේ කරුණාව කියන එක අපි උත්සාහ කරන්න ඕනේ කිසිම කෙනෙකුට ඔප්පු කරන්න. මේ ලෝකේ එකම එක්කෙනා ඉන්නේ අපේ කරුණාවත් අපේ හොඳ ගැනත් ඔප්පු කරන්න. ඒ අපි විතරයි. මං මට ඔප්පු කරනවා නම් අනික් සියලු දෙනාම ලෝකෙ පිළිගන්නවා මං කරුණික කෙනෙක් කියලා. ඒ නිසා මම මට ඔප්පු කරගෙන තමයි මම පන්තියට යන්නේ. ඒ නිසා මේ සියලුම ළමයි මට ගොඩාක් ළමයි ඉතාමත් හිතවත් වෙනවා, යාළු වෙනවා, ඉතාමත් මිත්‍රය වශයෙන් කටයුතු කරනවා, භාවනා මධ්‍යස්ථානවලට එනවා, පන්සලට ඇවිල්ලා උදව් කරනවා. ඒ වගේ හුඟක් සමීප සම්බන්ධතා ඇති වෙනවා. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ අපි හිත නිවනවා නම් අනුන්ගේ හිතත් නිවෙනවා. දැන් අර නිව්යෝර්ක් වල ඇමරිකාවේ කරපු භාවනා මධ්‍යස්ථාන මේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කොච්චර ඉම්පෝර්ටන්ට් කියනවා නම් මේ රිසර්ච් වලට Google ගිහිල්ලා මේ රිසර්ච් කරලා බලන්න මෙඩිටේෂන් ක්‍රයිම් රේට් මේ වචන ගහලා මේ නිව්යෝර්ක් වල රිසර්ච් ගොඩක්ම කරලා තියෙනවා. භාවනා කරනකොට කණ්ඩායමක් භාවනා කරනකොට ඒ ප්‍රදේශයේ තියෙන අපරාධ සංඛ්‍යාව ශීක්‍රයෙන් අඩු වෙනවා. ඒ දවස තුළ අපරාධ සංඛ්‍යාව 150කින් 60කින් අඩු වෙලා. මේක මේ නිකන් මතයක් නෙවෙයි, මේක රිසර්ච් වල ඔප්පු කරපු දෙයක්. ඒ කියන්නේ අපි සිත නිවා දමනවා නම් අනික් කට්ටියගේ සිත නිවෙනවා. අපි කරුණාව දියුණු කරලා අනුකම්පිත දිහා බලනවා නම් ඒකොල්ලොත් අපේ කෙරේ කරුණා. මෙන්න මේක තමයි ලොකුම රහස. මේ දැන් විද්‍යාවේ සාමාන්‍ය සමහර විට මනෝවිද්‍යාවේ මේක ඈතකදී පෙන්වන්න පටන් අරන් තියෙන නමුත් ඉස්සර බාහිර අපේ විතරනේ වෙලාවට කියන්න, ලස්සනට කියන්න. නමුත් මේකේ මේන් පොයින්ට් එක, ප්‍රධාන දේ තමයි කරුණා සහගත මෛත්‍රී චේතනාවෙන් මම මේ කරන්නේ ඵලදායක දෙයක්, මේ අසන්නාට මේක ඵලදායක වෙනවා කියන හැඟීමෙන්. අපි ළමයින්ට උපදෙස් දෙනකොට, ඊළඟට දරුවන්ට උපදෙස් දෙනකොට හැම කෙනාටම අන්නේ හැඟීමෙන් කරන්නේ. ඒක තමයි මෙතන වඩාත්ම වැදගත් මේ ස්ථාවරත්වයේ අපි සිටිය යුතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට යමෙක් අපට පහර දෙද්දී, යමෙක් අපව විවේචනය කරද්දී, අක්‍රෝෂ පරිභව කරද්දී, නිඳා අපහාස කරද්දී, විවේචනයට ලක් කරද්දී අපට සමසිතින් සමමෙතින් ඉවසා දරාගෙන ඉන්න පුළුවන් නම් කෙනෙක් හිතයි මේ නෝන්ජල් ඉවසන්නේත් නෑ මේවා කියලා. හැබැයි එහි ප්‍රතිඵල දෙය අර බනින කෙනාට ඉතින් කාට බනින්ද මේ මොනර මොකක් කියන්නේ නෑනේ. ඉතින් ඉවසගෙන ඉන්නවා. ඉතින් ඒතර බනින කෙනා බාර ගන්න වෙනවා. එයා කදිම නිදසුන් තියෙනවනේ මා බාර ගන්නේ නැත්තම්. දැන් ගහන ගල් වලින් ඉතින් ගල් වදිනවා, තුවාල වෙනවා. හැබැයි ගල් ටික එකතු කරලා ගෙයක් හදා ගන්න පුළුවන් නම් ඉතින් ඒ ගැටලුවට හොඳ විසඳුම. හැබැයි මේ විදියට හැම කෙනාටම කේකනගේ පෞරුෂත්ව සාධක දරා ගැනීම හැකියාව හැමෝටම බැ. කම්පාවටපත් වෙනවා, සැලෙනවා, ඒ කියන දරා ගැනීම ඉවසීම හැම කෙනෙක්ම ඒ විදිහට ප්‍රගුණ කරලා නැහැ. අන්නේ ප්‍රශ්නේ ගැටලුව තියෙනවා සමාජයේ. මනස දියුණු කිරීම අත්‍යවශ්‍ය දෙයක් මේ මට්ටමට එන එක. මොකද ඔබ ගලක් ගැහුවොත් මා ගල් දෙකක් ගැසිය යුතුයි. නැත්තම් මේක යාට තේරෙන්නේ නැහැ කියලා හිතලා අපි ගහන්න ගිය සමාහට එහි ප්‍රතිඵල කුමක්දයි කියලා කියන්න බැහැ. විනාශකාරී දේවල් වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඉවසා දරාගෙන හිටපු අය මගහැරලා ගියාය, සමහර ලෙස්සලා ගියාය, ඒ අවස්ථාව මගහැරපු අය දිනලා තියෙනවා. එහෙම දේවල් වෙලක් තියෙනවා මහාචාර්යතුමා. ඔව් ආචාර්ය හසන්ත මහත්මයා, ඉතින් අපේ කතාව ඉතාම ලස්සනට ගොඩ නැගෙද්දි මම කැමතියි පුංචි අපි අර පටන් ගත්තෙම කිව්වා පුංචි ක්‍රමවේද. කොහොමද ගැටලු निराකරණය කිරීමේ ක්‍රමවේද? ඉතින් මම කැමතියි පුංචි ක්‍රමවේද දෙකක් මම කිව්වා වගේ අර ජපානයේ
ප්‍රචලිත වෙලා මුළු ලෝකෙම පිළිපදින එකක් අපි කියනවා බුද්ධි කලම්බණය බ්‍රේන් ස්ටෝමින්. ඒ කියන්නේ මම හිතන්නේ මේ වෛද්‍යතුමා එක්තරා තැනකට ඒක ගොඩනැගුවා. දැන් අපි ප්‍රශ්නෙට අපි විකල්ප හොයන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නෙට විසඳුම් මොනවද? එකම එක විසඳුම නෙමෙයි, අපි විසඳුම් ගණනාවක් එකතු කරගන්න. ඒකෙන් හොඳම විසඳුම හොයනවා. ඒතර මේ විසඳුම් ගණනාවක් එකතු කර ගැනීමට අපිට අපේ බුද්ධිය පාවිච්චි කර යුතුයි. අපේ බුද්ධිය නිම්මලලු පුළුල් කරලා අපි විවිධ විසඳුම් ලබා ගත යුතුයි. අපි හිතමු උදාහරණයක් ඇරෙයිට ආචාර්ය හසන් මහත්තයා, අපි දැන් ආයතනයක වැඩ කරනවා. ආයතනයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු ආයතනයේ තියෙන යම්කිසි උපකරණයක් වැඩ කරන්නේ නැහැ. ඒතර මේ උපකරණේ භාවිතා කරන පිරිස එකතු වෙලා ඒ අයගේ දැනුම, ඒ අයගේ පළපුරුද්ද, ඒ අයගේ අත්දැකීම් උඩ ඒ අය යෝජනා කරන විසඳුම් ඉදිරිපත් කරනවා. ඉතින් මේ විසඳුම් අපි 1 2 3 4 මේ වගේ අපි මේක නම් කරනවා. ඒතර මේ වගේ මෙතනදී එක පැහැදිලි දෙයක් තමයි, මෙතනදී අපි කියනවා ඉංග්‍රීසියෙන් බ්‍රේන් ස්ටෝමින් නම් බ්‍රේන් එක තියෙන්න ඕනේ, නැත්නම් ස්ටෝමින් විතරයි. බුද්ධිය නැත්නම් කලම්බණයක් විතරයි. ඒතර මේක මේ ගැටුමක් බවට පත් වෙනවා බුද්ධියෙන් අදහස් ඉදිරිපත් නොකර. දැන් හරියට මේක මේ අපි දැන් ඇහැලියගොඩ ප්‍රදේශයේ මැණික් පතලක අපි මැණික් ගරණ හැටි හිතුවොත් ආචාර්ය හසන් මහත්තයා, දැන් අපි මැණික් පතලකින් දැන් එනවා කූඩ එකින් එක එනවා මතු පිටට එනවා. දැන් මේ පළවෙනි කූඩේ එන හැම ගලක්ම වටිනා ගලක් නෙමෙයි, සමහරවිට මුළු කූඩේම ඉවත දමනවා. ඊළඟට දෙවෙනි කූඩේ එනවා, මේකත් සමහරවිට මුළු කූඩේම එක වටිනා ගලක්වත් නැහැ, ඒකත් ඉවත දානවා. ඊළඟට තුන්වෙනි කූඩේ එනවා, සමහරවිට මේකේ අර නොවටිනා ගල් මැද එක වටිනා ගලක් තිබෙනවා. මේ වටිනා ගල නිසා ඒකේ වටිනාකමට අර ගිය මුළු වියදම පියව ගන්න පුළුවන්. ඒ වගේ මේ බුද්ධි කලම්බනේ වටිනාකම තමයි නිසරු අදහස් ගොඩක් මැද්දි එක සරු අදහසක් එළියට එන්නට පුළුවන්. නිසරු යෝජනා ගොඩක් මැද්දි එක වටිනා යෝජනාවක් ඉදිරියට එන්න පුළුවන්. ඒ යෝජනාව ගන්න නම් අර අනිත් යෝජනා සියල්ලත් අපිට සලකා බලන්නට වෙනවා. අල්ල ඒක හොඳම යෝජනාව, එමෙතන හොඳම විසඳුම අපි ඉදිරියට ගන්නවා. ඉතින් මේක සාමූහිකව ප්‍රශ්නයක් විසඳීමේ හොඳම ක්‍රියාවලියක් කියලා මම හිතනවා. අපි මේකට කියනවා මේ බුද්ධි කලම්බණය තුලින් හොඳම විසඳුම තෝරා ගන්නට අපි යෝජනා කරලා අදහස් ඉදිරිපත් කරලා මේක අපිට පවුලක් හැටියටත් පුළුවන්. අම්මා තාත්තා පුතා දුව ඉදිරිපත් වෙලා එකිනෙකාගේ අදහස් අරගෙන වඩාම හොඳ මොකක්ද? නැත්තම් තාත්තා තනි මතයක ඉඳලා මේක තමයි කළ යුත්තේ කියලා එහෙමත් නෙමෙයි, අම්මා තනි මතයක ඉඳලත් නෙමෙයි, දුව පුතා මේගොල්ලෝ එකතු වෙලා පවුලක් හැටියට තියෙනවා. පවුලක් හැටියට ගැටලු විසඳන්න උදව් වෙනවා. ඉතින් මේ මානසිකත්වයේ නැතිකමේ විපාක තමයි අපි සමාජලයට විඳින්නේ කියලා මට හිතෙනවා. ඔව්, ආයතනයකටත් ඒක අදාළයි. ආයතනයකටත් අදාළයි, පවුලකටත් අදාළයි, සමාජලයට රාජ්‍යයකටත් අදාළයි අපි ගන්න තීරණ පිළිබඳව. ඉතින් මම හිතන්නේ මේක එක පැත්තක්. අපි බුද්ධි කලම්බණේ අපි මීට වඩා යොදා ගත යුතුයි කියලා හිතනවා. ඒ වගේ මහාචාර්යතුමා මේ අතුරු ප්‍රශ්නයක්. ඒ හොඳම විසඳුම දෙන කෙනා, ඒ අධිකාරී බලය තියෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන අධිකාරී බලය තියෙන කෙනාගෙන් නෙමෙයි සමහරට හොඳම විසඳුම එන්නේ. සමහරට කාර්යාලයක මේ සුද්ධ පවිත්‍ර කරන්න ඉන්න කෙනා, සමහරට රියදුරු මහත්තයා, එහෙම නැත්නම් සාමාන්‍ය සේවකෙක්, එයා වෙන්න පුළුවන් හොඳම විසඳුම දෙන්නේ. අපි හිතුවොත් මෙයා කවුද මේ? එයා මෙයාට දන්නවද? මම එහෙම නැහැ. මම ප්‍රාමාණික විද්වතෙක්, විශේෂඥෙක්, මම තමයි ඔක්කොම දන්නේ කියලා හිතාගෙන හිටුව සමහරට ඉතා වටිනා විසඳුමක් අපත යනවා. සමහරට ආයතනයේ සංවර්ධනයට, රටේ දියුණුවට ඉවහල් වෙන. මම ජපානයේ හරි අපූරු කතා තියෙනවා. මේ අර එක්තරා කර්මාන්ත ශාලාවක, රෙදි වියන කර්මාන්ත ශාලාවක, මම මේක උපුටාගත්ත කතාවක්, මම අහපු කතාවක්. ඒ යන්ත්‍රයේ එක අවස්ථාවක වියන රෙද්දක් ඇදේට යනවා, ඇද වෙනවා. මේකට ඉතින් විශේෂඥ ඔක්කොම එකතු වෙලා මොකද වෙන්නේ? කෝටි ගානක පාඩුවක්. ලොකු ප්‍රශ්නයක්. ඉතින් විසඳුම නෑ, මේ කර්මාන්සාලාව වෙන තැනකට ගෙනියමු නෑ. ඉතින් නොඑක් විශේෂඥෝ කාර්මික ශිල්පීන් ඇවිල්ලා යන්ත්‍රය හදනවා. ඒත් හරියන්නේ එක අවස්ථාවකදී ඇදේට යනවා රෙද්ද. ඔක්කොම ආහක දාන්න වෙනවා. එක මහත්තෙක්, අර සාමාන්‍ය සුළු සේවක මහත්තෙක් ඇවිල්ලා වෙලාව බලලා මේ මම පොඩ්ඩක් කතා කරලා තමයි සර් කියලා කතා කරලා, ඔව් මොකද්ද සර්, අපි ඔය මේ කර්මාන්සාලා එහා පැත්තේ කානුවක් කපමු. ඈ, කානුවක් කපුවාම ඉතින් මේ කානුවක් කපලා හරියනවා මේ රෙදි ඇදේ යන එකට මේ වියන වෙලාව කියලා. ඒතර ආයතන ප්‍රධානියා බුද්ධිමත් හිතලා බැලුවා, කතාව ඇහුවා, මොකද්ද මේ පුද්ගලයා එන්නේ කර්මාන්සාලාවට එහා පැත්තේ පාර දිගේ තමයි උදේට වැඩට එන්නේ. මෙයා හොඳට වටපිට නිරකින. එහා පැත්තේ රේල් පාරක් තියෙනවා, දුම්රිය මාර්ගයක් තියෙනවා. ඒ දුම්රිය මාර්ගයේ කෝච්චි යන වෙලාවයි අර රෙද්ද ඇද වෙන වෙලාවයි දෙකම එකයි. කානුවක් කැපුවා, රෙද්ද ඇද වෙන එක නැවතුණා. මොකද අපි ওই පාරවල් ලයිනේ කානු කපන්නේ, ওই ගැටළු වලට විසඳුමක් තමයි. නිකම්ම වතුර බහින්නම නෙමෙයිනේ, ලොකු පීඩනයක් එනවා. ඒ වගේම තමයි
කානුව කැප විසඳුම දුන්නේ ඒ ආයතනේ පහළම ඉන්න සේවකයා. ඉතින් ඒ වගේ හොඳම විසඳුම දෙන්නේ මහාචාර්යතුමා කියන විදිහට අපි හිතන කෙනා නෙවෙයි. පැහැදිලි. ඇත්ත වශයෙන්ම අපිට තියෙන්නට ඕනේ නිහතමානී බවක් පුද්ගලයයි විසඳුමයි වෙන් කරන්න. අපි කියනවා separate the person from the solution. නැත්නම් අපි හිතනවා මේ හොඳම විසඳුම ආයුත් ඉහළම කෙනාගෙන් කියන මානසිකත්වයේ ඉන්න තාක්කල් අපිට ප්‍රශ්නේ විසඳන්න බැරි වෙනවා. ඉතින් අර කර්මාන්ත ශාලාව ගැන කියද්දී ආචාර්ය හසන්ත මහත්මයා තවත් ওই වගේ ලස්සන කතන්දරයක් මතක් වුණා. ඉතින් එක්කෙනෙක් මේ වගේ කර්මාන්ත ශාලාවක මේ භාජනයකට ලීකුඩු තියාගෙන මේ ලීකුඩු අතුරනවා බිම ලීකුඩු ඉහමින් යනවා. ඉතින් මේකට අපි කියනවා මේ 5Y ටෙක්නික්. එහෙම නැත්නම් Y කියන ප්‍රශ්නේ නැත්නම් ඇයි කියන ප්‍රශ්නේ ඇසිය යුතුයි කීප වතාවක් ප්‍රශ්නේ මතු පිටේ ඉඳලා ගැඹුරට යන්න. ඉතින් අපි අහනවා පළවෙනි ප්‍රශ්නේ ඇයි ඔබ ලීකුඩු ඉහන්නේ? ඒතර යා කියනවා ඇයි මේ පේන්නේ නැද්ද මේ පොළොව ලිස්සනවා? එතකොට අහනවා ඇයි පොළොව ලිස්සන්නේ? පොළොවේ තෙල් වැටිලා. එතකොට මේක අපි පැලස්තර දාන උපදේශකෙක් නම් කියයි අයියෝ ලීකුඩු දාන්න එපා කැතයි. මේකට දාන්න හොඳ රබර් ෂීට් එකක්. මේකට දාන්න හොඳ පොලිතින් ෂීට් එකක්. මේකට දාන්න හොඳ ෆෝමිකා ෂීට් එකක්. හැබැයි ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊළඟට අපි අහනවා ඇයි එතන තෙල් තියෙන්නේ? තෙල් වැටෙනවා යන්ත්‍රයකින් ලීක් වෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ පොළොවේ නෙමෙයි යන්ත්‍රේ. ඇයි යන්ත්‍රෙන් ලීක් වෙන්නේ? මේ යන්ත්‍රයේ එක්තරා කොටසක තියෙනවා පුංචි ප්‍රශ්නය. එතකොට මුළු යන්ත්‍රෙම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පුංචි කොටස. එතකොට මේ පුංචි කොටසේ තියෙන ඒ ගෙවි ගිය පුංචි උපාංගය වෙනස් කරොත් මේ පොළොවට ලීකුඩු දාන එක වලකිනවා. එතකොට ප්‍රශ්නේ මුල හොයාගෙන ගිහිල්ලා ඇයි කියන ප්‍රශ්නේ අහන්න අහන්න අපි මතු පිටින් ප්‍රශ්නේ මුලට යනවා. ප්‍රශ්නේ මුල අඳුනගෙන ප්‍රශ්නේ මුළුමනින්ම උපුටා දවන්නට පුළුවන් වෙන තාක්කල් අපි අර මතු පිටමයි ඉන්නේ. ඉතින් මේ අවබෝධය තිබිය යුතුයි. මම හිතන්නේ පටන් ගන්නම අපේ හමුදුරෝ ඉතාල පැහැදිලිව කිව්වා අර මං හිතන්නේ අර ප්‍රශ්නේ අහපු අසන්නත් මං හිතන්නේ මේක ගැනයි කිව්වේ. අපේ මනස පැහැදිලි වෙන්න ඕනේ. දැන් ආචාර්ය හසන්ත මහත්තයා අපි පොකුණක් ගත්තොත් මේ පොකුණේ මතු පිට නිශ්චල නම් අපිට පොකුණේ ගැඹුර පේනවා. පොකුණේ අඩිය පේනවා. නමුත් අපි පුංචි ගල් කැටයක් දැලා මේ පොකුණේ මතු පිට චංචල කරොත් ඒ ඇතිවන තරංගත් එක්ක අපේ අර පෙනුම ව්‍යාකූල වෙනවා. අපිට ගැඹුර පේන්නේ නැති වෙනවා. එනිසා මේකේ පදනම තමයි පැහැදිලි මනසකින්, නිරවුල් මනසකින් ප්‍රශ්නයක් ඇති යොමු වීම. මම හිතන්නේ අර සේවකයාට ඒ අවබෝධය තිබුණා කෝච්චි යනකොට කම්පණ එනවා. ඒ නිසා තමයි මේක ඇද වෙන්නේ. ඒ නිසා ඒ පැහැදිලි භාවය නැතිකමේ ප්‍රශ්නයක් මම දකිනවා. අපි කලබල වෙනවා. අපි ගොඩක් වෙලාවට නොසන්සුන් වෙනවා. ඒ පැහැදිලි මනසක අවශ්‍යතාවය අපිට තියෙනවා. පැහැදිලි නිරවුල් මනසකින් ප්‍රශ්න දිහා බලපු කෙනෙක් තමයි සෝමවීරසේන නායක මහත්තයා. හොඳ නිරීක්ෂණ ශක්තියක් තිබුණා. ඔය නිරීක්ෂණ ශක්තිය හරි වටිනවා. ඒ කියන්නේ සමාජය දිහා එතුමා ඒ ප්‍රශ්නවල කොටස්කාරයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ පාර්ශවකරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. පිටින් ඉඳලා මම ඒක හොඳට මම නිරීක්ෂණය කරපු කෙනෙක් සෝමවීර මහත්තයව. ඔය තැන්වල රෝහල්වල වෙන පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල බෙහෙත් දෙන පෝලිංවල ඒ තැන්වල බස් නැවතුම් පොළවල්වල එහෙම කෙනෙක් සෝමවීර මහත්තයව දැක්කට පුදුම වෙන්න දෙයක් නැහැ. එතුමා ඉන්නවා ඔය බලාගෙන ඉන්නවා. ඒ මේ සමහරට ටෙලි නාට්‍යයක චරිතයක් මේ ගොඩනගන්නේ. මම දැකලා තියෙනවා දැන් ඒ නිරීක්ෂණ ශක්තිය හරි වැදගත් සාහිත්‍යදරයන්ට, කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට ඉතා වැදගත්. සෝමිර මහත්තයා හොඳ නිදසුනක් තමයි. ඒ නිර්මාණවල තියෙන සමහර සමාජ ප්‍රශ්න අමුවෙන් නෙමෙයි, ඒවා බොහොම නිර්මාණාත්මකව ඒ සමාජ ප්‍රශ්න කතා කරලා තියෙනවා. ඒකත් මට මතක් වුණා ඔය නිරීක්ෂණ ගුණය ගැන කියද්දි. මට අවසර දෙන පාලක මැදිරියට අනුග්‍රහක් බවතුන් පණවිඩ කීපයක් සඳහා.